ජූලි මාසේ 17 වෙනිදා වෙනකොට මැතිවරණ කොමිෂන් සභාවට බලතල පැවරෙනවා ජනාධිපතිවරණය පැවැත්වීම සඳහා දින නියම කිරීමට. මේ සති 6කට අඩු කාලය තුල මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට දෙන්න පුළුවන් උපරිම ප්‍රහාරය එල්ල කිරීම සඳහා ක්‍රියාත්මක වෙනවා කියන එක තමයි මේ මොහොතේ අපිට අවධාරණය කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. අද වෙලා තියෙන්නේ රටට බොරු කියලා ජනතාව මම්මුලා කළා විශේෂයෙන් ඒවා ගසා කාලා ඊටාම දුෂ්ටාකාරයට රට විනාශ කරපු කල්ලිය අද ජනතාව විසින් ප්‍රතික්ෂේප කළා. දැන් ඒගොල්ලන් එක එක විදියට කලවම් වෙමින් එක එක සන්දාන කියලා ಜಾති අටවනවා. අපිට කියන්න කැමති දේශපාලන වශයෙන් ඕවා සන්දාන නෙමෙයි, ඕවා දේශපාලන මරණ. හැබැයි දෙන්න තුන් දෙනා හතර පහ දෙනාගේම එකඟතාවය තුල කොහොම හරි ව්‍යවස්ථා මගඩියක් දාලා මොන විදියෙන් හරි මේ ජනාධිපතිවරණය කල් දමා ගැනීමේ උත්සාහයක් මේ කණ්ඩායම් සියලු දෙනාගේම තියෙනවා. මේ ජනාධිපතිවරණයයි මහමැතිවරණ දෙකම කල් දමා ගැනීම වුණා තියෙන කාටද? බැසිල් රාජපක්ෂ මැතිතුමාලා ඇතුළු මේ පොහොට්ටුවට යම් කෙසේ සුළුවෝ වැදගත්කමක් තියෙන්නේ. ඒක මේ පිළිගත් දේශපාලන පක්ෂයක ලේකම්වරයාගේ පුනිසා මිසක් නැතුව කිසිම නීතිමය හෝ ව්‍යවස්ථාමය වැදගත්කමක් තියෙන නිසා නෙවෙයි. මුට්ටිය දානකොට මුට්ටිය කොඩු එන්නම ගන්නට ඕනේ. ලාම්පුව කල ගෙඩිය සෙල්ලම පේල් වෙන බව නොදන්න ප්‍රජාතන්ත්‍ර වාදයට මුන් හදන්නේ තිත තියන්න රංගේ බණ්ඩාරලා හදනවා කොලේ වහලා ගහන්න ඡන්දේ තියලා පළමු මාසෙම හැකියමුන් උල තියන්න.